हाय आलोनी ओने चनु अदत आवा ओयारट लसन में लसन मूवी का करगन 2010 तिरगतुनु में थ्रिलर मिस्ट्री मूवी के नाम तमाई एंड सून द डार्कनेस स्टेफनी के होदम यालुवा एली अमुतुम नगर के दी अतुरु दहन वेनवा इतिन यालुने एलीट मोनुवा वेन्न नैत्त ए वागेम स्टेफनी ते मोनुवागे करदर वलट मून देन्न वेइद वेडी वेला अरगन्ने नैतुव अपि यमु अद मूवी एक बलन्न ईट कलिन अतामक मूवी चनु सब्सक्राइब करल नैत्तन देम सब्सक्राइब करगनम एकतु वेन्न मे मूवी एक बलन्न කතාව මෙහෙමයි මේ මූවී එක පටන් ගන්නෙ කැමිල කියන ගෑනු කෙනා කරුල්ල කාමරයක් ඇතුලේ ගැට ගහලා තියෙන සීන් එකකින් මේ වෙලාවේ මෙතනට එනවා කැමිලව ගැට ගහලා තියෙන මිනිසයා මෙයාගේ මූණ පේන්නේ නැහැ මේ මිනිසයා කැමිලට විදුලි සැර වද්දලා වද දෙනවා ඊට පස්සේ යාළුවනේ අපිට පෙන්වන්නේ ස්ටෙෆනිසා එලි බයිසිකල් වල සංචාරය කරන ගමන් ඉන්නවා ආජන්ටිනාවේ ඇත පළාතක මේ වෙලාවේ අපිට පෙන්වනවා අර කැමිල කියන ගෑනු කෙනා අතුරුදන් වෙලා කියලා පෝස්ටරයක් අලවලා තියෙනවා ඊට පස්සේ ස්ටෙෆනිසා එලි එනවා කුඩා නගරෙකට මේ වෙලාවේ මේතනට හම්බ වෙනවා ගැහණු කෙනෙක් අතුරු දාන්න උනායව සිහි කරමින් ඉන්නවා. ඉතින් ස්ටෙෆනිසා එලීට උමනා වෙලා තියෙන්නේ එයාලගේ හෝටල් එකට යන පාරහ ගන්න. මේ හෝටල් එකේ නම තමයි රොස්මරියා. මෙයාලා හෝටල් එකට ඇවිල්ලා එදා රාත්‍රියට වෙන් කරපු කාමරයට යනවා. මෙතනදි මේ හෝටල් එකේ ඉන්න සේවකයෙක් කරිම අමුතු විදිහට තමයි හැසිරෙන්නේ. ඉතින් යාළුවනේ එලිසා ස්ටෙෆනි පහවදා උදේම බස් එකක් අල්ලගන්න තමයි ඉන්නේ වෙනත් නගරයකට ට්‍රැවල් කරන්න. කාමරයට ඇවිල්ලා ස්ටෙෆනි ඉන්නවා එලි නාගෙන එනකම්. මේ වෙලාවේ ස්ටෙෆනි ඇහෙනවා දොරට කෙනෙක් තට්ටු කරනවා ස්ටෙෆනි යනකොට එයාලගේ බෙඩ්ෂීට් තුව එහෙම එලියන් තියලා ගිහිල්ලා තියෙන්නේ අර හෝටල් එකේ සේවකයා මේ දෙනා ඊට පස්සේ නාගෙන යනවා මේ නගරේ තියෙන බාර් එකට මෙතනදි මේ දෙන්නා දිහා නගරේ කොල්ල දෙන්නෙක් බලාගෙන ඉන්නවා ඒත් මේ දෙන්නට මේ කොල්ලගෙන එච්චරම උනන්දුවක් නම් නැහැ මේ වෙලාවේ තවත් පුද්ගලෙක් එනවා මේ බාර් එකට ඉතින් යාළුවනේ එලිසා ස්ටෙෆනි මේ කෙනා දිහා බලාගෙන ඉන්නවා එලි යනවා නටන්න මේ අතර ස්ටෙෆනි දකිනවා අරාපු මිනිස්සයා බාර් එකේ අයත් එක්කන් යම් වාදයක් වෙනවා ඊට පස්සේ මේ මිනිසයා බාත්รูම් එකට යනවා මේක දකින එලිත් මෙතනට යනවා මේ වෙලාවේ මේ මිනිසයා එලිව ගණන් ගන්නේ නැහැ දුකින් එලියට එන එලි යනවා මුලින්ම එයා දිහා බලන් හිටපු කොල්ල ළඟට ඉතින් යාළුවනේ එලි මේ කොල්ලත් එක්කන් විනෝද වෙන්න තමයි හදන්නේ ඉතින් ස්ටෙෆනි තනියම හෝටල් එකට යනවා පාන්දර ජාමේ එලියා කොල්ලවත් එක්කගෙන හෝටල් එකට එනවා මේ වෙලාවේ ස්ටෙෆනිට ඇහැරෙනවා එලිසා අර කොල්ලා රූම් එකෙන් එලිය කිස් කරගන්නවා මේ වෙලාවේ මේ කොල්ලා එලිට බලහත්කාරකම් කරන්න හදනවා ඊට පස්සේ ස්ටෙෆනි ඇවිල්ලා එලිව බේරගෙන කාමරේ ඇතුළට අරගෙන යනවා ඊට පස්සේ මේ කොල්ලා මෙයාලගේ රූම් එකේ දොරට ගහනවා එලිට එලියට එන්න කියලා මේ වෙලාවේ අර කලින් බාර් එකේ හම්බ වුණු මිනිස්සයත් මෙතනට එනවා ඉතින් යාළුවනේ එයාත් මේ හෝටලෙම තමයි නැවතිලා ඉන්නේ එයා මේ කොල්ලට ගහලා පන්නනවා හෝටල් එකේ අය එන්න ඉස්සරලා පහුදා එලිට ස්ටෙෆනිට ඇහැරෙන්නේ පරක්කු වෙලා මෙයාලා බස් එක අල්ලගන්න ගියත් බස් එක මග හැරෙනවා ඉතින් යාළුවනේ මේ බස් එක එන්නේ දවසකට එකපාරයි ආයෙම හෝටල් රූම් එකට යන මේ දෙන්නා තවත් දවසකට හෝටල් රූම් එක බුක් කරනවා මේ වෙලාවේ ස්ටෙෆනි හෝටල් එකේ රිසෙප්ෂනිස්ට් කෙනෙක් අහන්නේ නගරේ මොනවද විනෝද වෙන්න කරන්න තියෙන්නේ කියලා මේ වෙලාවේ හෝටල් එකේ ඉන්න අර අමුතු සේවකයා ඇවිත් කියන්නේ රිසෙප්ෂනිස්ට් එයාත් එක්ක තනියම කතා කරන්න ඕනි කියලා ඊට පස්සේ අපිට පෙන්වන්නේ ස්ටෙෆනිසා එලි බයිසිකල් වල නගරේ ඇවිදින්න යනවා මේ වෙලාවේ මෙයාලා එනවා හෝටල් එකේ රිසෙප්ෂනිස්ට් යන්න එපා කියපු හරියකට ඉතින් මෙතන තියෙන දියල්ලක් ළඟ මෙයාලා රිලැක්ස් කරනවා ටික වෙලාවකින් ස්ටෙෆනි කියන්නේ අපි දැන් යමු කියලා ඒත් එලි තාම යන සූදානමක් නම් නැහැ මේ වෙලාවේ මේ යාළුවෝ දෙන්න අතර පොඩි රණ්ඩුවක් වෙනවා ඉතින් යාළුවනේ ස්ටෙෆනි එලීට එන වෙලාවක එන්න කියලා බයිසිකලේ අරගෙන නගරේ බලන්න තියෙන වෙන දේවල් බලන්න යනවා මේ අතර එලි තාමත් අර දියල ළඟමයි ඉන්නේ මේ වෙලාවේ එලි ස්ටෙෆනිට මැසේජ් එකක් දානවා සමා වෙන්න කියලා. ඒ වගේම දවල් කෑම එකට අරගමු කියලාත් කියනවා. මේ අතරේ එලීට තේරෙනවා එයා දිහා කවුරු හරි බලාගෙන ඉන්නවා කියලා. එලි ඉක්මනින්ම ඇඳුම් ඇඳගෙන මෙතන යන්න හැදුවත් කවුරු හරි එලි ළඟට ඇවිල්ලා එයාට පහර දෙනවා. ඉතින් ස්ටෙෆනි එනවා එලි කෑමට හම්බෙමු කියපු රෙස්ටෝරන්ට් එකට. ඒත් යාළුවනේ එලි නැති නිසා ස්ටෙෆනි එලීට කෝල් එකක් ගන්න හැදුවත් කෝල් ගන්න බැහැ. කලබලෙන් ඉන්න ස්ටෙෆනි ආයෙම එලිව හොයන්න හදද්දී අර බාර් එකේ හම්බුණු මිනිසයා මෙතනට එනවා. ඉතින් මේ මිනිසයා එයාව හඳුන්වලා දෙනවා මයිකල් කියලා. මේ වෙලාවේ මයිකල් ස්ටෙෆනිට කියනවා එයත් එක්කන් එන්න ගෙනihin දාන්නම් කියලා. ඒත් ස්ටෙෆනි මේකට කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ ස්ටෙෆනි බයිසිකලෙම ආපහු යනවා එලි හිටපු දියල ළඟට. මේ වෙලාවේ මයිකල් ස්ටෙෆනි පිටිපස්සෙන් එනවා. ඉතින් යාළුවනේ මේ දෙන්නම යනවා එලිව හොයන්න දියල ගාවට. ඒත් එලි මෙතන නැහැ.
බිම වැටිලා තිබිලා හම්බ වෙනවා එලියගේ ෆෝන් එක. මේ අතර මයිකල් දකින්නවා පොළවේ ලේ කෑවිලා තියෙනවා. මේ වෙලාවේ ස්ටෙෆනි පොලිසියට කතා කරනවා. ටික වෙලාවකින් මෙතනට පොලිසිය කෙනෙක් එනවා. පේන විදිහට මයිකල් මේ පොලිස් නිලධාරියව හඳුනනවා. මෙයාලා එලි අතුරුදහන් වුණ තැනට ගිහිල්ලා පොලිස් නිලධාරියට පෙන්වනවා එලියගේ ෆොටෝ එකක්. ඒත් යාළුවනේ පොලිස් නිලධාරිය එච්චර මේ දේ ගන්නේ නැහැ. පොලිස් නිලධාරිය කියන්නේ ඉක්මනටම එලි ආයමත් එයි කියලා. ඒ වගේම පොලිස් නිලධාරියා කියනවා පොලිසියට ඇවිත් පැමිණිල්ලක් දාන්න කියලා. මෙහෙම කියන පොලිස් නිලධාරියා මෙතනින් යන්න යනවා. පොලිසියට එන ස්ටෙෆනි දකින්නේ මේ පොලිසිය අතුරුදන් වෙච්ච ගොඩක් අයගේ ෆොටෝස් තියෙනවා. පේන හැටියට මේ නගරේ නිතරම මේ වගේ සිදුවීම් වෙනවා වගේ. පොලිස් නිලධාරියා පැමිණිල්ල ලියාගෙන කියන්නේ මට මෙච්චරයි කරන්න පුළුවන් මම මේක ඉහළටත් දන්වන්නම් කියලා. පොලිසියෙන් එන ස්ටෙෆනි නගරේ පුරාම ගිහිල්ලා එලිගෙන තොරතුරක් හොයාගන්න බලනවා. ඒත් නගරේ අය මේක මගහරිනවා. මේ අතරේ ස්ටෙෆනි දකින්නවා කලින් දවසේ එලි රන් වෙච්ච කොල්ලව. ස්ටෙෆනි මේ කොල්ල පස්සෙන් පන්නනවා. මේ වෙලාවේ මේ කොල්ලා ස්ටෙෆනිව මගහැරලා පැනගන්නවා. ස්ටෙෆනි ආයෙම එයාගේ බයිසිකලේ ළඟට එනකොට එයාගේ බයිසිකලේ ස්පෝක් කඩලා කවුරු හරි. ඉතින් ස්ටෙෆනි ආපහු යනම හොටෙල් එකට එලි ඇවිද්ද කියලා බලන්න. ඒත් මේ වෙලාවේදී එලි ඇවිල්ලා නැහැ. මේ අතර ස්ටෙෆනි දකින්නවා මයිකල්ගේ කාමරේ දොර ඇරලා තියෙනවා. ඉතින් ස්ටෙෆනි මෙතනට යනවා. මේ වෙලාවේ ස්ටෙෆනි දකින්නවා එලිගේ බ්‍රේස්ලට් එකක් මයිකල්ගේ බෑග් එකක තියෙනවා. ස්ටෙෆනි ඉක්මනින්ම ගිහින් මේක පොලිස් නිලධාරියට කියනවා. මේ වෙලාවේ මේ පොලිස් නිලධාරිය මේක ගණන් ගන්නේ නැහැ. මේක දකින්න හොටෙල් එකේ රිසෙප්ෂනිස්ට් ස්ටෙෆනිට කතා කරලා මොකද උනේ කියලා අහනවා. ඇතුළේ ඉඳගෙන ඉන්න ස්ටෙෆනි දකින්නවා එලි රණ්ඩු වුණ කොල්ලා මෝටර් සයිකලයක යනවා. මේ වෙලාවේ එලි හොටෙල් එකේ වාහනයකුත් හොරගම් කරගෙන මේ කොල්ලා පිටිපස්සෙන් යනවා. ස්ටෙෆනි ටික දුරක් යනකොට මේ කොල්ලව මගහැරෙනවා. මේ අතර ස්ටෙෆනි එනවා මේ නගරේ ඇතුළ වෙන තහනම් කරපු හරියකට. යාළුවනේ මෙතනදි ස්ටෙෆනි එයාගේ යාළුවව හොයාගන්න ඕන නිසා මේ ප්‍රදේශයට ඇතුළ වෙනවා. ඉතින් මේ ප්‍රදේශය ගොඩනැගිලි විනාශ වුණ හරිම පාළු හරියක්. මේ වෙලාවේ ස්ටෙෆනි දකින්නවා කවුරු හරි ඇවිදිනවා වගේ. ඒත් යාළුවනේ ටික වෙලාවකින් ස්ටෙෆනි පස්සෙන් එන්නේ මයිකල්. මයිකල් දකින්න ස්ටෙෆනි දුවනවා. මයිකල් ස්ටෙෆනිව අල්ලගෙන කියනවා එයා කරදරයක් කරන්නේ නැහැ කියලා. මේ වෙලාවේ ස්ටෙෆනි අර බ්‍රේස්ලට් එක පෙන්වනවා. මයිකල් කියනවා ඔයාට කොහෙන්ද ඕක? ඔක මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගෙන කියලා. මයිකල් ෆොටෝ එකක් පෙන්වලා කියන්නේ එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගේ නම කැමිලා. එයා මීට මාස 6කට කලින් අතුරුදහන් වුණා කියලා. පොලිසිය එයාව හොයන්නේ නැති නිසා දැන් මයිකල් තනියම එයාව හොයන්න උත්සාහ කරනවා කියලා කියනවා. ඊට පස්සේ මේ දෙන්න වෙන වෙනම එයාලගේ නැති වුණ අය හොයන්න පටන් ගන්නවා. මේ අතර අපිට පින්වෙනවා නගරේ කොහේ හරි තැනක එලීට සිහි එනවා කාමරයක. ටික වෙලාවකින් පොලිස් නිලධාරියා එනවා ස්ටෙෆනි හොරකම් කරන් ආපු වාහනේ ළඟට. මේ වෙලාවේ මෙතන මයිකල් ඉන්නවා. පොලිස් නිලධාරියා මයිකල්ගෙන් අහන්නේ ස්ටෙෆනිව දැක්කද කියලා. මොකද එයා කා එකක් හොරකම් කරලා තියෙනවා කියලා. මේ වෙලාවේ මයිකල් කියන්නේ අතුරුදහන් වුණ අයව හොයන්නේ නැතුව ඇයි කා එකක් හොයන්නේ කියලා. ඉතින් යාළුවනේ මේ වෙලාවේ පොලිස් නිලධාරියා මයිකල්ට කියන්නේ එයාගෙන් ප්‍රශ්න කරන්න ඕන කියලා. ඒක නිසා පොලිස් වාහනෙට නගින්න කියලාත් කියනවා. ඊට පස්සේ අපිට එලිව ආයමත් පෙන්වනවා. ඇත්තටම යාළුවනේ එලිව පැහැරගෙන තියෙන්නේ එලි රණ්ඩු වුණ අර කොල්ලා. මේ වෙලාවේ මේ කොල්ලා එලීට කරදර කරන්න හැදුවත් එයාට කෝල් එකක් එන නිසා මේක කරගන්න බැරි වෙනවා. මේ අතර ස්ටෙෆනි හොයාගන්නවා අර කොල්ලගේ බයිසිකලය. ස්ටෙෆනි දකින්නවා එලිව හිර කරගෙන ඉන්න මේ කොල්ලව. ඉතින් යාළුවනේ ස්ටෙෆනි මෙතන තියෙන ජෙනරේටර් එක ඔෆ් කරලා මේ කොල්ලගේ අවධානය වෙනතකට යොමු කරනවා. මේ අතර අවස්ථාවක් හම්බවුණ ගමන්ම ස්ටෙෆනි එලි ළඟට යනවා. මෙතන තියෙන පීයක් අරගෙන මේ කොල්ලා එන්න කලින් ස්ටෙෆනි එලියව නිදහස් කරගන්නවා. ඒත් යාළුවනේ මේ අතරේ මේ කොල්ලා මෙතනට එනවා. ඉතින් මේ කොල්ලගෙන් බේරෙන්න එලිසා ස්ටෙෆනි දුවනවා. ටිකක් දුරු දුවලා මේ දෙන හැංගිලා ඉඳලා මේ කොල්ලට පහර දෙනවා. ඊට පස්සේ මේ දෙන දුවගෙන යන්නේ ස්ටෙෆනි හොරකම් කරපු කායක ළඟට. මෙතනදී කායක ස්ටාර්ට් කරන්න හදද්දී මේ කොල්ලා ආයෙම කායක ළඟට එනවා. ටික වෙලාවකින් මේ කොල්ලා ලොකු ගලක් අරගෙන ඇවිල්ලා වින් ස්ක්‍රීන් එකට ගහලා ඒක කඩනවා. මෙතනින් පැනලන්න හැදුවත් මේ කොල්ලා එලිව තල්ලු කරනවා. මේ වෙලාවේ එලිගේ ඔළුව ගලක වැදිලා සිහිය නැතුව යනවා. ඒත් එකම මෙතනට පොලිස් කාර් එකක් එනවා. මේ වෙලාවෙදිම මෙතනට එන මයිකල් ස්ටෙෆනිව අල්ලගෙන ඉන්න කොල්ලට ගහනවා. ඊට පස්සේ පොලිස් නිලධාරියා මේ කොල්ලව අල්ල ගන්නවා. ඒත් එකම ස්ටෙෆනිට තේරෙනවා එලීට හොඳටම අමාරුයි කියලා. එලී අවසනාවන්ත විදිහට මිය යනවා. මේ වෙලාවේ පොලිස් නිලධාරියා ස්ටෙෆනිට කියනවා පොලිස් වාහනෙට නගින්න කියලා. පොලිස් කාර් එකට නගින ස්ටෙෆනිට තේරෙනවා යම් වැරද්දක් වෙනවා කියලා. ඉතින් යාළුවනේ මේ වෙලාවේ පොලිස් නිලධාරියා කියන දේවල් එක්ක මයිකල් පොලිස් නිලධාරියට පහර දීලා තුවක්කුව අරගන්නවා. අපිට තේරෙනවා මයිකල්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් අතුරුදහන් වෙච්ච එකට පොලිස් නිලධාරියත් සම්බන්ධයි කියලා. මේ වෙලාවේ මයිකල් අහන්නේ කැමිලට මොකද වුනේ කියලා.
පොලිස් නිලධාරියා කියන්නේ එයා තාමත් ජීවත් වෙනවා ඒත් මට වෙඩි තිබ්බොත් කවදාවත් ඔයාට කැමිලා හොයාගන්න වෙන්නේ නම් නෑ කියලා. මේ වෙලාවේ පොලිස් නිලධාරියා කියන්නේ කැමිලාව දෙන්නම් හැබැයි මයිකල්ට මේ ප්‍රශ්නෙන් ඈත් වෙන්න කියලා. අකමැත්තෙන් වුණත් මයිකල් මේකට කැමති වෙනවා. ඉතින් යාළුවනේ මේ වෙලාවේදී අවස්ථාවක් අරගෙන මේ පොලිස් නිලධාරියා එයා ගාව සංගවගෙන තිබුණු තුවක්කුවකින් මයිකල්ට වෙඩි තියනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ පොලිස් නිලධාරියා ස්ටෙෆනිව අඳුරු තැනක හිර කරගෙන ඉන්නවා. ඉතින් යාළුවනේ ඇත්තට මේ පොලිස් නිලධාරියා කෙල්ලම විකුණන ජාවාරමක් කරන කෙනෙක්. මෙයා මේ නගරෙට එන සීලම ගෑනු ළමයින් පැහැරගෙන විකුණනවා. මේ වෙලාවේ පොලිස් නිලධාරියා මිනිස්සෙකුට කතා කරලා ස්ටෙෆනිව ගානකට විකුණන්න පොරොන්දු වෙනවා. ඉතින් මේ වෙලඳාම කරන්න ස්ටෙෆනිව සිහි නැති කරගෙන බෝට්ටුවක අරගෙන යනවා. මේ අතරතුර ස්ටෙෆනිට සිහි එනවා. ස්ටෙෆනි මේ බෝට්ටුවේ තියෙන මාළු දෙලක අර එලිත් එක රඬුණු කොල්ලව පටලවලා වතුරට දානවා. ඊට පස්සේ ස්ටෙෆනි වතුරට පැනලා පීනගෙන යනවා. පොලිස් නිලධාරියා ස්ටෙෆනිව ටෝච් කාලා හොයනවා. මේ වෙලාවේ ගොඩට එන ස්ටෙෆනි ඉස්සරහට එන්නේ වයසක මිනිස්සෙක්. මේ වෙන කවුරුත් නෙමෙයි. මේ මිනිස්සයා තමයි ස්ටෙෆනිව මිලට ගන්න ආපු මිනිස්සයා. මේ දෙන ගනුදෙනුව කතා කරන අතරේ ස්ටෙෆනි මේ මිනිස්සයාගේ රහස් ප්‍රදේශයකට පයින් ගහලා මෙතනින් පැනලා යනවා. පොලිස් නිලධාරියා ස්ටෙෆනි පිටිපස්සෙන් පන්නනවා. පොලිස් නිලධාරියා ස්ටෙෆනිට වෙඩි තියන්නේ නැහැ. මොකද යාව පණ පිටින් ඕන නිසා. ස්ටෙෆනි බෝට්ටු අංගණයකට ඇවිල්ලා මෙතන ඉන්න මිනිස්සෙකුට කතා කළත් මේ මිනිස්සයාට පොලිස් නිලධාරියා වෙඩි තියනවා. මේ වෙලාවේ බෝට්ටුවේ හැංගෙන ස්ටෙෆනි ටික වෙලාවකින් එළියට එනකොට පොලිස් නිලධාරියා ස්ටෙෆනිව දකිනවා. මේ වෙලාවේ ස්ටෙෆනි පොලිස් නිලධාරියාගේ තුවක්කුව උදුරගෙන පොලිස් නිලධාරියාට වෙඩි තියලා මරනවා. ඊට පස්සේ පහෝදා උදේ එළි වෙනකම් ස්ටෙෆනි ඇවිදිනවා. එළිය වැටෙනකොට ස්ටෙෆනි ඉස්සරහට වාහනයක් එනවා. කෝකටද කියලා ස්ටෙෆනි ගලක් අතර අරගන්නවා. ඒත් යාළුවනේ මේ වෙලාවේ මෙතනට එන්නේ පොලිස් නිලධාරිනියක්. මෙයා ස්ටෙෆනිට උදව් කරනවා. ඉතින් මෙතනින් මේ මූවි එක ඉවර වෙනවා. ඉතින් චනු අද ඔයාලට අරගෙන ආවේ ලස්සනම ලස්සන ක්‍රයිම් ත්‍රිලර් මූවි එකක්. ජීවිතේ අපි තබන හැම පියවරක්ම හරිම පරිස්සමින් තියන්න ඕන කියලා තමයි චනු හිතන්නේ. මොකද අද කාලේ අපි ජීවත් වෙන සමාජයේ හරිම වෙනස් සමාජයක්. විවිධ විකෘති වුණ සිතුම් පැතුම් තියෙන මිනිසයන් අද සමාජයේ අපිත් එක්කන් ළඟින්ම ආශ්‍රය කරනවා. ඉතින් චනු ඔයාලට අරගෙන එන්නේ මූවි එකක් විතරක්ම නෙමෙයි. ජීවිතේ හරියට තේරුම් ගන්න කෙනෙක්ට ජීවිතේ හදාගන්න ඕන කෙනෙක්ට මේ මූවි එකෙන් දෙන පොඩි පණිවිඩය උනත් ගොඩාක් වැදගත් පණිවිඩයක්. මේ මූවි එකෙන් දෙන පොඩි පණිවිඩය උනත් ඔයාලගේ ජීවිතයේ දවසක ඔයාලට ගොඩාක් වැදගත් වෙයි. ඉතින් ඔයාලා මේ මූවි එක ගැන මොනවද හිතන්නේ කියලා ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම චැනල් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ආයෙමත් දවසක මේ වගේ ලස්සන මූවි එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්.